ආයුබෝවන් හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල කුරුවිට තරුණියගේ ඝාතන සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද රුසියාවේ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය ගත වූ පැය 24 දී වැඩිම ආසාදිතයින් කොළඹින් කොවිඩ් මෘතදේහ බුහුම දහන ක්‍රියාවලිය සඳහා මාර්ගෝපදේශ නිකුත් කෙරේ මතු පරපුරට පරිසර හිතකාමී රටක් දායාද කළ යුතුයි සජිත් අවධාරණය කරයි පාස්තු ප්‍රහාරය පිළිබඳව සෑහීමකට පත්වෙන්න බෑ ඇමති විමල් කියයි නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා විශ්වාසයෙන් ඉන්න ඇමති ජොන්ස්ටන් කියයි අවධානය දේශීය පුවත් වෙත වේලපිටිය ඝාතන සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයාගේ මලසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සහ අදාළ තරුණියගේ දේහය හඳුනා ගැනීමට ඇයගේ මවගේ සහ සහෝදරයාගේ DNA පරීක්ෂණ අද දින සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා පිටකොටුව වේලවිදියේ පොලිස් වසමෙන් හිස නොමැති සිරුර බෑගයක දමා තිබීදී හමු වූ කුරුවිට ප්‍රදේශයේ තරුණියගේ මල සිරුර සම්බන්ධයෙන් වන හඳුනා ගැනීම සිදු කිරීම සඳහා ඇගේ සහෝදරයාගේ සහ මවගේ DNA පරීක්ෂණ අද දින සිදු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. ඇය නිසැකවම හඳුනා ගැනීමට අවශ්‍ය නිසා අධිකාරණ වෛද්‍ය විශේෂඥින් එවැගේම පොලිසිය විසින් තීරණය කර තිබෙනවා ඇය සම්බන්ධයෙන් DNA පරීක්ෂාවක් සිදු කිරීම සඳහා විශේෂයෙන්ම මවසා ළඟම ඥාතීන්ගේ සාම්පල් ලබාගෙන DNA පරීක්ෂාවක් සිදු කිරීමට කටයුතු කරමින් පවතිනවා. ඉන් පසුයි ඒ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණේ පැවැත්වෙන්නේ. මේ අතර මෙම සිදුවීමට අදාළව තොරතුරු දැන ගැනීම සඳහා ප්‍රචාරය කළ වේලවිදිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථනයට ඇමතුම් රැසක් ලැබී තිබෙන අතර එහිදී අතුරුදහන් වූ තවත් තරුණියන් 6ක් පිළිබඳව තොරතුරුද පොලිසිය වෙත ලැබී තිබෙනවා. වේලවිදියෙන් සිරුර හමු වූ කුරුවිට ප්‍රදේශයේ පදිංචි තරුණිය ඝාතනය කළ බඩල් කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයාද නිවසට යාබද රබර් වත්තක ගෙල වැළලාගෙන මියගොස් සිටියේදී ඊයේ දින හමු වූ අතර ඔහු බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙක් අදාළ පොලිස් නිලධාරියාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිත අතර අදාළ තරුණියගේ සිරුරද DNA පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිතයි පසුගිය 28 වනදා මියගිය තරුණිය සහ උප පොලිස් පරීක්ෂක වරයා හංවැල්ල ප්‍රදේශයේ ලැබුම් හලක් වෙත පැමිණ තිබෙන අතර අදාළ ලැබුම් හලේදී තරුණිය ඝාතනය වී ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණේ. එම කාමරයේ පරීක්ෂා කිරීමේදී කාමරයේ විවිධ ස්ථානවල තිබී ලේ සලකුණු සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්ම එම කාමරයේ වැසිකිලි කාමරය තුල තිබී ලේ සලකුණු සොයාගෙන තියෙනවා. ඊට අමතරව මේ තැනත්තා 28 වෙනිදා මෙම නවාතැන්පොළට පැමිණියේ 29 වෙනිදා උදෑසන ඔහු එළියට ගොස් තිබෙනවා. එසේ ගොස් නැවත පැමිණ තිබෙනවා. එසේ එළියට ගොස් නැවත පැමිණෙන අවස්ථාවේදී ඔහු ට්‍රැවලින් බෑග් එකක් නැත්නම් ගමන් බෑගයක් මිලදීගෙන තිබෙනවා එම ස්ථානය සොයාගෙන තිබෙනවා ඒ වගේම පිහියක් මිලදීගෙන තිබෙනවා ඒ පිහිය මිලදීගත් ස්ථානයත් සොයාගෙන තිබෙනවා ඒ අනුව ඔහු සැලසුම් සහගතව මෙම ඝාතනය සිදු කර ඉන්පසු මෙම සිරුර මේ ආකාරයට රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා කෙසේ නමුත් මියගිය තරුණියගේ හිස තවමත් සොයාගෙන නොමැති අතර පොලිස් පරීක්ෂකවරයාගේ පිටෙහි එල්ලා තිබූ ගමන් බෑගයේ හිස දමාගෙන යන්නට ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ මියගිය තරුණියගේ හිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි කොරෝනා මෘතදේහ බෝම දානය කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම මාර්ගෝපදේශවල දැක්වෙන්නේ මරණ කරුගේ ඥාතීන් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳව නොපමාව දැනුම් දිය යුතු බවයි. එය ලිඛිතව සෞඛ්‍ය නිලධාරීන් විසින් ඥාතීන්ගෙන් ලබාගත යුතුයි. සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබා දෙන ලියකියවිලි මෘතදේහ ඉරණතිව් දූපත දක්වා ගෙන යාමට වළංගු වේ. මෘතදේහය රැගෙන යාම සඳහා අවශ්‍ය පෙට්ටිය ඥාතීන් විසින් සපයා දිය යුතුයි. දේහය රැගෙන එන අවස්ථාව ඡායාරූපගත කිරීම හෝ වීඩියෝගත කිරීම සපුරා තහනම් කොළඹ නගරයේ නම් කරන ලද ස්ථානයකට දේහය රැගෙන ඒමින් පසු දිනපතා අලුයම 5:30ට නැච්චි කුඩා ජැටිය දක්වා මෘතදේහය ප්‍රවාහනය කරනු ලැබේ මෘතදේහ හඳුනා ගැනීමට රෝහලට පැමිණි ඥාතීන් දෙදෙනෙකුට පමණක් ඒ සමගම ඉරණතිව් දූපතට යාමට අවසර හිමිවනවා අදාළ ඥාතීන් නිරෝධායන නීතිවලට දැඩි ලෙස අනුගත විය යුතු අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයි කිසිදු හේතුවක් මත මෘතදේහය ඇතුළත් පෙට්ටිය විවෘත කිරීම
කිරීමට අවසර හිමි නොවේ. අවසන් කටයුතු ඥාතීන් දෙදෙනෙකු සෞඛ්‍ය සහ ආරක්ෂකංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කළ යුතු යන්න අදාළ මාර්ගෝපදේශවල ඇතුළත්. කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලින්ගේ මෘතදේහයන් ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට අවසන් තීන්දුවක් ගෙන ඇති බව පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුකැල මහතා සඳහන් කළා. ඊට එම දූපත්වාසීන් විසින් විරෝධය පළ කරමින් විරෝධතාවයකද නිරත වුණා. ඒ අතරතුරයි මෘතදේහ භූමදානයට අදාළ මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කරනු ලැබුවේ. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී කොවිඩ් මර්ධනයෙන්ද මෙරට හදිසි භාවිතය සඳහා අවසර ලබා දී තිබෙනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී කොවිඩ් මර්ධන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමි වී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් අදාළ අවසරය ලබා දී තිබෙනවා. ඒ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 356 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 335 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඒ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 104ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 63ක් සහ රත්නපුර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 35ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 133 දෙනා දිවයිනේස සුදිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට समस्त कोविड-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 84,225ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්පුට් කලින් 80,437 දෙනෙකුම මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 3304 දෙනෙකු පමණයි. ගත වූ පැය 24ක කාලය තුළ මෙරටින් එක් කොවිඩ් මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මිය ගොස් ඇත්තේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි පුත්කලෙක්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 484ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95ක් තුළ පුත්කලින් 9903 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනේ තුන පමණක් PCR පරීක්ෂණ 10786ක් සිදු කර ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියා මධ්‍යස්ථානය සඳහන් කළේ. කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බල ප්‍රදේශයෙන් ඊයේ දින COVID-19 වෛරසය ආසාදිනේ වූ ආසාදිතින් 16 දෙනෙකු හඳුනාගත් බව කොටකල මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞන්දර් රාඝවන් මහතා ප්‍රකාශ කළා. ඉක්ුත් පළමු වැනිදා ආසාදිතින් 12 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයින් 164 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර තිබුණා. එලෙස සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව ඊයේ දින නව ආසාදිතින් 16 දෙනෙකු හඳුනාගත් බවයි කොටකල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය ප්‍රකාශ කළේ. බ්‍රිතාන්‍ය ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ රෝගීන්ටත් කොවිඩ් එන්නත ලබා දීමට පියවරගෙන තිබෙනවා. පිළිකා රෝගීන් ඇතුළු ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ රෝගීන් තෝරා ගනිමින් කොවිඩ් එන්නත් අත්හදා බැලීම මේ යටතේ සිදුවනු ඇත. මෙතෙක් ලබා දී ඇති කොවිඩ් එන්නත් ඉතා සාර්ථක වී ඇති බවද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළා. ප්‍රතිශක්තිකරණය අඩු වූ රෝගීන් 5000කට පමණ මුල් වටයේදී එන්නත් ලබා දීමට නියමිතයි. එන්නත් ලබා දීමට පෙර සහ පසු රුධිර පරීක්ෂාවන් සිදු කර ඉන් අනතුරුව ප්‍රතිශක්තිය වෙනස් වී ඇති ආකාරය නිරීක්ෂණය කිරීම නියමිතයි. මේ අතර එළඹෙන සතිය වන විට මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවනු ඇති බවට ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. කොවිඩ් රෝගීන් වාර්තා වීම පහත වැටීමත් සමග එළඹෙන සතිය වන විට මුහුණු ආවරණ පැළඳීමට අවශ්‍ය නොවනු ඇතයි ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා එලෙස නිවේදනයක් නිකුත් කර තිබුණා. ඔහු නිවේදනය කර ඇත්තේ මුහුණු ආවරණ අනිවාර්යෙන් පැළඳීම ඉවත් කර සම්පූර්ණයෙන්ම ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමට එළඹෙන සතිය වන විට හැකියාව ලැබෙනු ඇති බවයි. පසුගිය ජූලි මාසයේ සිට ටෙක්සාස් ප්‍රාන්තයේ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබුණා. ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයා චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං බාදවුරියා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. ඒ අරලියකහ මන්දිරයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දියා ගුවන් හමුදා ප්‍රධානී එයා චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං බාදවුරියා මහතා සිය නිල සංචාරය අතරතුරයි මෙලෙස අග්‍රාමාත්‍යවරයා හමු වුණේ. එහිදී ආරක්ෂකංශයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය පළ කරන බවයි එයා චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං බාදවුරියා මහතා පැවසුවේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන ආරක්ෂක සහයෝගීතාවයක් ඇති අතර එය ත්‍රස්තවාදයට එරෙහි වීම සමුද්‍රීය ආරක්ෂා
ගණනාව සහ මද්‍රව්‍ය ව්‍යාපාරමට එරෙහිවීම ඇතුළු ශාස්ත්‍ර ගණනාවක් පුරා විහිදී තිබෙනවා. ඉන්දියානු ගුවන් හමුදාව විවිධ පාඨමාලා ඔස්සේ මෙරට ගුවන් හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් සහායක් ලබා දෙනවා. ආරක්ෂක අංශයෙන් දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් පුළුල් කළ හැකි බව පෙන්වා දුන් එයා චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිංහ බාදවුරියා මහතා ඉන්දියානු ගුවන් හමුදාව ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් බව පැවසුවා. මතු පරපර වෙනුවෙන් පරිසර හිතකාමී රටක් දායාද කිරීම සමගි ජන බලවේගයේ ඒකායන අභිප්‍රාය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. විශේෂයෙන්ම රටේ සිදුවෙන කැලෑ සංහාරය තුලින් අපේ රටේ විවිධ පරිසර පද්ධතින්වල බරපතල හානිකර බලපෑම් සිදු වෙනවා. සතා සිව්පා වගේ වාසස්ථාන අහිමි වීම තුලින් අලිමිනිස් ගැටුම එන්න එන්නම වර්ධනය වෙන බරපතල ප්‍රශ්නයක් බවට නිර්මාණය වෙලා තියෙනවා. ගොඩබිම් සම්පත් වගේම විවිධ මිනිස් ක්‍රියාකාරකම් තුලින් සමුද්‍රීය ස්වභාවික සම්පත් විවිධ හානිකර තත්ත්වයන් වලට මුහුණ දෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුල රටක් හැටියට දීර්ඝ කාලීනව අපිට හිතන්නට සිද්ධ වෙලා තිබෙනවා. කොයි වගේ රටක්ද අපි අපේ මතු පරම්පරාවට දායාද කරන්නේ? කොයි වගේ ආකාරයටද ලෝක පාරිසරික අභියෝගවලට අපි රටක් හැටියට ඒ අභියෝග ජයග්‍රහණය කරන්න අපි කටයුතු කරන්නේ. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් හැටියට හරිත ප්‍රතිපත්ති, හරිත ක්‍රියාදාමයන්, ඒ වගේම හරිත වපසරිය කේන්ද්‍ර කරගත් තිරසර සංවර්ධන රටාවක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල ඒ ආරම්භ වන්නේ මේ සමග ජන බලවේගයත් සමග. සමග ජන බලවේගින් පටන් ගන්න මේ වැඩසටහන අපි අදහස් කරනවා රටේ සියලුම දේශපාලන පක්ෂ ඒකරාශී කරගෙන මේ වැඩසටහන පක්ෂයක වැඩසටහනක් පමණක් නොව රටේම වැඩසටහන බවට පරිවර්තනය කරලා සෑම දිනාගේම එකමුතු භාවය තුලින් මතු පරම්පරාවට පරිසර හිතකාමී පරිසර ශක්තියින් වලින් පෝෂණය වූ රටක් දායාද කිරීම අපේ ඒකායන අභිප්‍රායයි කියන එක කියන්නට කැමතියි. ලෝකේ පළවෙනි හරිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට එන්නේ 1979 ඩැනියෙල් බ්‍රලාස් ස්විට්සර්ලන්තේ. ලෝකයේ තුල හරිත දේශපාලන පක්ෂ එකතු වෙලා ගොඩනගලා තියෙන ග්ලෝබල් ග්‍රීන් සංවිධානයට අපි අපේ අයදුම් පත්‍රය තව නොබෝ දිනකින් අපි ඉදිරිපත් කරනවා. අපි ඒ අනුව ග්ලෝබල් ග්‍රීන් සංවිධානය තුල සමාජිකත්වය ලබා ගන්නවා ලංකාවේ හරිත පක්ෂයේ විදියට. ලෝකයේ තුල හරිත දේශපාලනයේ ප්‍රධාන කාරණා බවට පත් වෙලා තියෙන සමාජ සාධාරණත්වයත් පරිසරවාදයත් විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් තොර දේශපාලනයත් සමානාත්මතාව ජාති ආගම් කුල ගෝත්‍ර පන්ති පැලැන්ති ભેදෙන් තොරව නව්‍යකාරක සමාජයක් සඳහා සමබල සංවර්ධන ක්‍රියාදාමයක් ඔස්සේ ඉදිරියට යාමයි අපේ බලාපොරොත්තුව. බලයට එන දේශපාලන පක්ෂ මේ සම්පත් විනාශ කිරීම ඔස්සේ තමන්ගේ සාක්කුව තර කර ගැනීම සිදු වෙනවා. මේ වර්තමාන රජයේත් බලයට ඇවිල්ලා පළවෙනියෙන්ම කරපු දේ තමයි වැලි පර්මිට් පස් පර්මිට් ඉවත් කළා. මේ රටේ අහිංසක සතුන් විශේෂයෙන්ම අලි වසරක් තුල 400කට වැඩි ප්‍රමාණයක් මරා දමලා තිබෙනවා. ඒ වගේම අලි නිසා අලි මිනිස් ගැටුම නිසා මිනිස් ජීවිත 120කට වැඩි ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. එහෙමනම් මේ ප්‍රශ්නේදී අපි සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න අවශ්‍ය කරන ක්‍රියාදාමය කරන්නට අවශ්‍යයි. පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව නීතිය අකුරටම සිදු කරන බවත් ඒ පිළිබඳ විශ්වාසයෙන් සිටින ලෙසත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමේ. නීති අකුරට ක්‍රියාත්මක කරන තැන තමයි අපේ රජය ඉන්නේ. අපි ජනාධිපතිතුම අපේ අගමැතිතුම අපි කිසිසේත්ම කිසිම කෙනෙක්ට පැනලා යන්න දෙන්නේ නැහැ. නීති අකුරට ක්‍රියාත්මක කරන රජය කිසිසේත්ම මේ ප්‍රහාරයට සම්බන්ධ කිසි කෙනෙක්ට බේරෙන්න අපිට දෙන්නේ නැහැ. ඒ හින්දා අපි මාධ්‍ය සම්දර්ශන දාන්න මේ දේවල් කියන්න යන්නේ සාකච්ඡා කරපුවා. නීති අකුරට ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් අපි එයින් පිට කිසිසේත්ම අපි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි හැමෝටම කියන විශ්වාසයෙන් ඉන්න කියලා. මේ කොමිෂන් සභා වාර්තාව කෙසේ වුණත් පොලිසිය විසින් කරගෙන යන පරීක්ෂණ අනුව 731 දෙනෙක් අත්අඩංගුවට අරගෙන රජයේ බාරයේ මේ මොහොතේ 291 දෙනෙක් ත්‍රස්තවාදී සැකකරුවන් ඉන්නවා. විශාල විමර්ශනයක් පොලිසිය විසින් සිදු කරලා අවශ්‍ය සාක්ෂි හොයාගෙන තියෙන්නේ. පොලිසිය මෙතෙක් නඩු පැවරීම නොකර සිටියේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පැමිණතුරු දැන් ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවේ අඩංගු කරුණු නීතිපතිවරයා විසින් අධ්‍යයනය කරලා මේ පොලිසිය සොයාගත් කරුණු ජනාධිපති කොමිෂන් සභාවේ තියෙන කරුණු ඒ වගේම තේරීම්කාරක සභාවේ තියෙන කරුණු ආංශිකකාරක සභාවේ තියෙන කරුණු මේ සියල්ලම එකට අරගෙන අවශ්‍ය චෝදනා ගොනු කිරීමේ කාර්යය නුදුරු අනාගතයේ දිනයක නීතිපතිතුමා විසින් කරනවා. අපි
පැහැදිලිවස ආදිලතුමාට මේ සම්බන්ධයෙන් කරුණු අපි මේ කමිටුවක් හැටියටත් රජයක් හැටියටත් මොකද්ද කරන්න කියන එක සම්බන්ධයෙන් උන්වහන්සේව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම උන්වහන්සේගේ වේදනාව කතෝලික ජනතාවගේ වේදනාව සාධාරණ වේදනාවක් ඒකට අපි අහුම්කම් දෙන්න ඕන හැබැයි අපි බොහොම පැහැදිලිව මේක වරද කරුවන්ව හරියාකාරවයි මේකේ හොයාගන්නවා පෞගේ ආණ්ඩුවට මේ වගේ දෙයක් තිබුණා නම් වෙන්නේ ඒ ආණ්ඩුවට විරුද්ධව කතා කරන ඔක්කොම පාස්කුයි කියලා ඇතුළේ දායි හැබැයි අපිට එහෙම කරන්න ඕමනාවක් නෑ අපිට ඕන කරන්නේ මේ පාස්කු ප්‍රහාරය සිදු කරන්න අනුබල දීපු හැම කෙනෙක්ම ඉන්නවනම් එයාට විරුද්ධව දඬුවම් දීම තමයි අපි කරන්නේ පොදුවේ ගත්කල පාස්කු ප්‍රහාරය පිළිබඳ අවසන් වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා ඒ කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමේ මුළු රටම අවධානයෙන් හිටියා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය රජයේ කාලේ පත් කරපු ඒ ජනාධිපති කොමිෂන් සභාවෙන් නිවැරදි තොරතුරු එළියට එයි කියලා. සමහර තොරතුරු එළියට ඇවිල්ලා තිබෙනවා නමුත් පොදුවේ ගත්තම සෑහීමකටපත් වෙන්න බෑ. ඒ ප්‍රහාරය පිටිපස්සේ හිටිය උදවිය කවුද? ඒ පිටිපස්සේ හිටිය විදේශ බලවේග හිටියනම් ඒ කවුද කියන මේ රටේ ජනතාව අපේක්ෂා කරපු සමහර තොරතුරු ඒකේ අන්තර්ගත වෙලා නැහැ. දැනට රහස් පොලිසිය කරගෙන යන පරීක්ෂණ මගින් හෝ ඒ නිවැරදි තොරතුරු අනාවරණය කර ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඒ පාස්කු ප්‍රහාරයට ගෑවිච්ච සිරුදනාම නීතිය හමුවට ගෙනීමත් අත්‍යවශ්‍යයි කොමිෂන් සභා වාර්තාව කියන්නේ එක දෙයක් විතරයි ඒ නිසා තවමත් ප්‍රමාද නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා පොලිසිය කටයුතු කරයි කියලා රජයක් හැටියට අපට කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ පාස්කු ඉරිදා ප්‍රහාරයට වග කිය යුතු මිනිමරුවන් සහායකට ගෑවිච්ච උදවියට නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරන්න යම් කිසි හේකින් නීතිය ක්‍රියාත්මක වෙන ආයතනවල ප්‍රමාදයක් තියෙනවනේ ඒ ප්‍රමාදය නැති කරලා කඩිනමින් ඒ සාධාරණ ඉටු කිරීමට අපි කටයුතු කරනවා ඔබතුමන් පසුගිය කාලෙ බිදුව රිෂාඩ් බඩුදීන් සම්බන්ධව සාක්ෂි තියෙනවා මේවා කරනවා කියලා. නමුත් මේකෙන් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ නේද? නෑ කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිව රිෂාඩ් බඩුදීන්ට අදාළ චෝදනා ගණනාවක් තිබෙනවා. ඒ චෝදනාවන් වලට අදාළව නඩු පවිරීම සඳහාත් කොමිෂම නිර්දේශ කළා. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව සියලු වග උත්තරකාර පාර්ශවයන් නීතිය හමුවට ගෙනීම සඳහා මේ බලකිරීම කළ යුතුයි ඒක සාධාරණයි. අපරීක්ෂාකාරී ලෙස රියදහවණය කර අනතුරක් සිදු කිරීම සහ අනතුර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා එල්ලවී සිටින හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහඅධිකරණයේ හමුවේ අධිචෝදනා කියවා බහර දුන්නා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් සීක්‍රින් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයෙන් මහජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත පොලිසිය සහ හමුදාව එක්ව මුඛ ආවරණ පැළඳීම මඩකල්පුව දිස්ත්‍රික්කයේ තුල අනිවාර්ය කර තිබෙනවා. සංචාරක පක්ෂීන් නැගිනහිර පළාතට පැමිණීම ආරම්භ වී තිබෙනවා. මඩකලපුව කල්මුණේ ප්‍රදේශයට මෙලෙස මෙම පක්ෂීන් පැමිණෙන අතර ඕස්ට්‍රේලියාව නවසීලන්තය වැනි රටවලින් වසරක් පාසා ජනවාරි පෙබරවාරි මාසවල මෙම පක්ෂීන්ගේ පැමිණීම සිදුවන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. කලුතර උතුර කෝන්ගස් හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී අදුදැසන බස් රථයක් දුම්රියක ගැටීමෙන් බස් රථයේ රියදුරු බරපතල තුවාල ලබා තිබෙනවා. අපරීක්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගයට බස් රථය ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී ගාල්ල සිට මරදාන දක්වා ගමන්ගත් දුම්රියකයි මෙම බස් රථය ගැටී ඇත්තේ. අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු කලුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. කැකිරාව දෙහිප්පාව ප්‍රදේශයේ පිහිටි හිඟුරුගල්පිටිය වැව ආසන්නේ දින ගණනාවක සිට පාදයකට වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි වන අලියෙකුට ප්‍රතිකාර කිරීමට අනුරාධපුර පණ්ඩුලගම පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු වනජීවී නිලධාරීන් සමත්ව තිබෙනවා. වන අලියා වැවට වැටි සිටීම නිසා ප්‍රතිකාර කිරීම සඳහා වන අලියා ගොඩ ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. දැන් සියත පැටිය ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියා කොදෙව්වන් අතර පැවති පළමු විස විස තරගය කඩලු හතරකින් ජය ලබා ගැනීමට කොදෙව් පිළ සමත් වුණා. එත් සමකින් සියත මාධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මෙන් නිමාවට පත්වනවා. සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.seyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලිත් ඔබ හමුවන්නේ පසු රහයට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.